පුනරුත්ථාපන පනත ගැන පැහැදිලි කරන්න පුළුවන්ද? පසුගිය සැප්තැම්බර් මාසේ ආණ්ඩුව විසින් ඉදිරිපත් කරපු පුනරුත්ථාපන කාර්යාංශ පනත් කැටුම්පත සමස්තයක් වශයෙන් අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරා. දැන් නැවත වටයකින් එම පනත් කැටුම්පත පාර්ලිමේන්තුව තුල සම්මත කරන්න මේ ආණ්ඩුව උත්සාහ කරමින් ඉන්නවා. එම පනත් කැටුම්පත ඒ ආකාරයෙන්ම සම්මත වුවොත් එය මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් දක්වා දුරදිග යා හැකියි. පුනරුත්ථාපන කාර්යාංශයෙන් කෙරෙන්නේ මොකක්ද? මේ නීතියෙන් පුනරුත්ථාපනය කරන්නට විවිධායව නම් කරලා තියෙනවා. මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අය, හිටපු සටන්කාමීන්, හිංසනයේ යෙදෙන අගතිගාමීන් සහ නිර්වචනය නොකරන ලද වෙනත් අය මේ නීතියට අයිති කරලා තියෙනවා. සහ මේ නීතියට අනුව එවැනි අයව කඳවුරු වලට දාන්නත් සහ පුනරුත්ථාපනය කරන්නටත් හැකියාව ලබා දීලා තියෙනවා. එහෙම නැත්නම් ආණ්ඩුවට බලය තියෙනවා. මේ නීතියෙන් පුනරුත්ථාපනය කිරීමට යයි කියා මෙසේ නම් කළ අයව බලහත්කාරයෙන් රඳවා තබා ගන්න, එම රැඳවියන්ට වදහිංසා පමුණුවන්න සහ එම රැඳවුම් කඳවුරු වල තොරතුරු රහසිගතව තබා ගැනීමේ හැකියාව මේ පනත ඇතුලේ අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් මෙවැනි අය පුනරුත්ථාපනය කිරීමේ වැරද්ද මොකක්ද? දැනට නොයෙකුත් ආකාරයේ වැරදි කරන්නන් යම් මධ්‍යස්ථානයක තුල හෝ ප්‍රජාව තුල හෝ පුනරුත්ථාපනය කිරීමට නීති තියෙනවා. ඒ වගේම එසේ වැරදි කරන්නෙකුට නඩු පවරන්නටත් නීති තියෙනවා. ඒ වගේම ඒ වැරදි කරන්නෙකුට දඬුවම් දීමටත් බන්ධනාගාර තියෙනවා. There is a threat that this law can be used against peaceful protesters or anyone who's questioning public authority or even people that politicians have a personal grudge against. මද්‍රව්‍ය වලට හැබැයි අයට ප්‍රතිකාර කරන්න ඕනේ නේද? මේ පනතට අනුව රැඳවුම් කඳවුරු පාලනය කිරීම ත්‍රිවිධ හමුදාවට පැවරිය හැකියි. යුද්ධ කරන්න පුහුණු ලැබුණු නිලධාරීන් කොහොමද මද්‍රව්‍ය වලට ඇබ්බැහිවන්න ප්‍රතිකාර කරන්නේ? අනෙක් අතට දැනට මද්‍රව්‍ය වලට ඇබ්බැහිවන්න පුනරුත්ථාපනය කරන්න වෙනම පනතක් තියෙනවා. පුනරුත්ථාපන ක්‍රියාවලිය මනා පුහුණුවක් ඇති කාර්ය මණ්ඩලයක් යටතේ වෛද්‍ය උපදෙස් යටතේ සිදුවිය යුතු ක්‍රියාවලියක්. වෛද්‍ය විද්‍යාත්මකව පුනරුත්ථාපනය සිදු කළ යුත්තේ කෙසේද? මද්‍රව්‍ය වලට ඇබ්බැහිවන්න මුහුණපාන සෞඛ්‍ය ගැටලු ගත්තාම එම ගැටලු කායික සෞඛ්‍යට අදාළ ගැටලු වෙන්න පුළුවන්, නැත්නම් මානසික සෞඛ්‍යට අදාළ ගැටලු වෙන්න පුළුවන්, සමහරලාට ජීවිතේ තර්ජනයක් වෙන මට්ටමේ සෞඛ්‍ය ගැටලු වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ විශේෂ තත්ත්වයකට ප්‍රතිකාර කිරීමේදී ඒ කළ හැක්කේ සහ කළ යුත්තේ ඒ වෙනුවෙන්ම විශේෂ පුහුණුවක් ලබාගත් වෛද්‍ය සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයකට පමණයි. එපමණක් නෙමෙයි, මෙම රෝගීන්ට ප්‍රතිකාර කිරීම බලහත්කාරයෙන් කළ හැකි දෙයක් නෙමෙයි. එවන් රෝගීන්ට ප්‍රතිකාර කළ හැක්කේ ඔවුන්ගේ කැමැත්ත සහ සහයෝගය ඇතුව පමණයි. බලහත්කාරයෙන් රෝගීන් ප්‍රතිකාරයට යොමු කිරීම වෛද්‍ය ආචාර ධර්ම උල්ලංඝනය කිරීමක් බවට පත්වෙනවා. පුරවැසියන් ලෙස අප මේ නීතිය ගැන සැලකිලිමත් විය යුතුයි. අපිට සාධාරණ සැකයක් තියෙනවා මේ නීති ගෙනීමේ අරමුණ ගැන. නීතිය කඩ කරන අයට දඬුවම් දීමට බලය තියෙන්නේ අධිකරණයටයි. බොහෝ අවස්ථාවලදී නීතිය හරියට ක්‍රියාත්මක නොවෙන්නේ පොලිසියට, අධිකරණයට, බන්ධනාගාර නිලධාරීන්ට සිදුවෙන අයථා බලපෑම් නිසායි. ඉතින් ඒකට විසඳුම අධිකරණ නියෝගයකින් තොරව අපිව බලහත්කාරයෙන් රඳවා තබන්න පුළුවන් රැඳවුම් කඳවුරු හැදීමද. අපේම මිතුරන්, අපේම නෑදෑයන් මේ රැඳවුම් කඳවුරවලට දාන්න පුළුවන් නේද? පුනරුත්ථාපන කාර්යංශ පනතට එරෙහිවන්න. පුනර්වාල්වු පණිය සට්ටමූලත්තෙයි நாம் அனைவரும் எதிர்ப்போம். புனருத்தாபன காரியாஞ்ச பணத்தட எரிவன் ஒபே பிரதேசே பார்லிமேத்து மந்திரிவரையாட்ட மேம பணத்தட எரகி ஒபே மத்திய எஸ்என்எஸ் கரஹா விமுகரன் சமாஜ மாத்தியில ஒபே மத்திய பிரகாஷ கரான்